මේ විකෘති වන ලෝකයේ ඉදිරියේ දෙවියන් මිනිසුන්ට පිහිට වෙන්නේ නැද්ද කියන එක දැන් ස්වාමින් වහන්සේට අපි යොමු කරමු. ගරු ස්වාමින් වහන්ස මේ පිළිබඳව අපට පැහැදිලි කරන්න. ලෝකය විකෘති වෙන්න තේරුණාද? මනුෂ්‍යයා දුස්සීලභාවයට පත් වෙන්න දෙවියෝ දුස්සීලභාවයට පත් වෙනවා කියලා. තේරුණාද? දැන් මේ මිනිස්සු දුස්සීල වෙනකොට දෙවියෝ හොඳ වෙන්නේ නැහැ. මොකද දෙවියා කියන්නේත් නෝනා මේ මනුස්ස ලෝකයේම ඉඳලා ගිය කෙනෙක්. වෙන කෙනෙක් නෙමෙයි. තේරුණාද? එක සැරයක් සක්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මට තවත් වෙලා මෙතන ගත කරන්න බෑ. දිව්‍ය ලෝකේ හරි ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ. සමහර දෙවියෝ ගහ ගන්නවා, සමහර දෙවියෝ ඇන කොටා ගන්නවා, සමහරු එයාගේ විමානෙන් කෑල්ලක් අල්ල ගන්නවා, සමහරු අරයාගේ දිව්‍යාංගන වරන් පැනල යනවා. ඒ සියලුම දේවල් දිව්‍යතලයේ තියෙනවා. මොකද මේ මනුස්ස ලෝකෙම ඇයා ඉතිට ගිහිලා ඉපදිනා ඉන්නේ. ඉතින් ඒ වගේ නෝනා දිව්‍යතලත් මනුස්ස ලෝකයේ පිරිහෙන්න නෝනා දිව්‍යතලත් පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට දිව්‍යතල පිරිහෙනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයක කියනවා නෝනා දෙවියන් මේ අධර්මිෂ්ඨ අයට උපකාර කරනවා කියලා. අධර්මිෂ්ඨ අයට උපකාර කළේ අධර්මිෂ්ඨ භාවයේ තව තවත් රට තුල ලෝකයේ තුල වැඩි කරනවා කියනවා. තේනවා? අකලට වැසි වස්සනවා කියනවා. මේ පායන කාලේ මහා වැසි වහිනවා කියනවා. මහා වැසි වහින කාලේ පායනවා කියනවා. ඒ වගේ අකලට වැසි වස්සලා අකලට ඉඩෝර ඇති කරලා මිනිස්යාව දැඩි ආකාරයෙන් පීඩාවට පත් කරනවා කියනවා. මොකද ඒගොල්ලෝ ගුණධර්ම රකින්න ඇයටත් කැමති නැහැ. ඒ වගේ නෝන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යා පිරිහීමට සාපේක්ෂව දෙවිහත් පිරිහීමට පත් වෙනවා කියලා. ඒ දෙවියෝ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙලා මිනිස්යාට පීඩා කරන්න අකලට වැසි වස්සනවා, අකලට ඉඩෝරයන් ඇති කරනවා, ඉඩෝරයන් ඇති කරලා අධර්මිෂ්ඨ භාවයට උපකාර කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඒ වගේ නෝනා එවැනි හේතුන් නිසා මෙවැනි කාඩගුණික විපර්යාසයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නෝනා තව දෙයක් තියෙනවා. අපි දන්නේ වැස්සක් වහිනවා කියන කාරණේදී අපි දන්නේ එකම එක දෙයයි. ඒ කියන්නේ අර ඉන්දියාවේ හරි කොහේ හරි තියෙන බෙංගාල බොක්කේ වායු පීඩනයක් ඇති වුණායි කියන කාරණේ විතරයි දන්නේ. ඊට වඩා දෙයක් දන්නේ නැහැ. වැස්සක් ඇති වුණාම ඕක තමයි මාධ්‍යෙන් හෝ කාලගුණෙන් හෝ කියන්නේ අහවල් බෙංගාල බොක්කේ මේ විදිහේ වායු සුළඟක් ඇති වුණා කියලා. නමුත් ඉන් එහාට දෙයක් අපි දන්නේ නැහැ. නමුත් ඉන් එහාට දෙයක් බුදුදහම තුලින් අපිට මතු කරලා පෙන්නනවා නෝනා. ඒ මතු කරලා පෙන්නන්නේ මොකද? අපි සංසාරේ අප්‍රමාණ වැස්ස වලාක දෙවිවරු වෙලා ඉපදිලා ඉඳලා තිනවා. අපි සංසාරේ වැස්ස වලාක දෙවිවරු වෙලා ඉපදිලා අපි කාමච්ඡන්දයන් විඳින්න අපි සතුටු වෙන්න ඒ වලාකුළු උඩ අපි සෙල්ලම් කරපු වෙලාවේ සතුටු වෙන වෙලාවේ ඒ වැස්ස වැසි නිසා අප්‍රමාණ මිනිස්සු අපි පීඩාවට පත් කළා තියෙනවා. තේරුණා? ඒ වගේම අපි අධර්මිෂ්ඨ දෙවිවරු වෙලා ඉපදිච්ච වෙලාවේ ඒ අධර්මිෂ්ඨ භාවය නිසා වැසි ඇති කරලා අප්‍රමාණ මිනිස්සුන්ට පීඩා කළා තියෙනවා. ඒ වගේම අපි සංසාරේ මිනිස් ජීවිතවල ඉපදිලා ඔය ගම් වතුර ආධාර ගසා කාලා එහෙම නැත්නම් අප්‍රමාණ ඊට සම්බන්ධ දේවල් කරලා අපි මිනිස්සුන්ව පීඩාවට පත් කළා තියෙනවා. එහි විපාකයන් නිසා නෝනා මේ විදිය වැසි ඇති වෙලා අපිත් ඒ විදියට පීඩාවන්ට ලක් වෙනවා. අපි පෙර ජීවිතවල වැස්ස වලාක දෙවිවරු ඇටියට ඉපදිලා වැසි වස්සල මිනිස්යන්ට පීඩා කළා වගේම අපි මිනිස්සු වෙලා වෙච්ච වෙලාවේ ඒ අකුසල් විපාකයන් අපි අත්විඳිනවා. එහෙනම් නෝනා කොතන හෝ වැස්ස නිසා, ගම් වතුර නිසා, ඉඩෝරය නිසා පීඩා විඳින අප්‍රමාණ මිනිස්සු ලෝකේ ඉන්නවා. තේරෙනවද? සමහරු ඉඩෝරය නිසා මිය යනවා, සමහරු ඉඩෝරය නිසා ලෙඩ රෝග හැදෙනවා, සමහරු වැස්ස නිසා ගහගෙන ගිහිල්ලා ගිලිලා අප්‍රමාණ මැරෙනවා. නමුත් මේ කිසිම දෙයක් නෝනා හේතුවක් නැතුව සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. මේ සංසාරයේ හේතුඵල ධර්මයන්මයි. අද වැස්සට අහු වෙලා කොටු වෙලා කවුරු හරි ආහාරයක් නැතුව දුක් විඳිනවා නම් එයා සංසාරයේ එයාට ලැබුණු අවස්ථාවේදී ඔය සහනාධාර ගම් වතුර සහනාධාර ඕවා මේවා ගසාගෙන කාපු කෙනෙක්මයි. තේරෙනවද? මේ හේතුඵල ධර්ම හේතුඵල ධර්මයන් තොරව අපිට ජීවිතේ දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට එහෙමයි කියන්නේ. ඒ නිසා වැස්ස වැස්සත් ඉඩෝරේ ඇති උනත් නොනා හේතුවක් නිසාමයි ඒව සකස් වෙන්නේ. ඒ හේතු කියන්නේ අපිත් සංසාරේ ඊට අදාළ තැන්වල ඉඳලා අපි ඉඩෝරයන් ඇති කරලා වැසි ඇති කරලා අප්‍රමාණ මිනිස්සෙයින්ට පීඩා කළා, සත්වෙයින්ට පීඩා කළා තියෙනවා. තේරෙනවද? අපිට ලැබුණු අවස්ථාවන්වලදී අපි මිනිස්සෙන්ට උපකාර කරන අවස්ථාවන්වලදී ඒ ධනය පැහැරගෙන ඒවා වංචා කරලා අප්‍රමාණ මිනිස්සෙන්ට දුක් දීලා තියෙනවා. ඉතින් ඒවයි විපාකයන් නිසා මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන් ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකයා අධර්මිෂ්ඨ වෙන්න අධර්මිෂ්ඨ වෙන්න දෙවියොත් අධර්මිෂ්ඨ වෙනවා, දෙවියොත් අධර්මිෂ්ඨ වෙලා ඒ අධර්මිෂ්ඨ වූ දෙවියන් අධර්මිෂ්ඨ මනුස්ස බලවේගට උපකාර කරනවා. ඒ උපකාර කරද්දී ඒවා ශක්තිමත් වෙන්න
ඒ දෙවියෝ තව තවත් දුස්සීල භාවයන්ටපත් වෙලා මේ විනාශය කරා ලෝකය ඇදියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මෙතන මුල තෘෂ්ණාවයි නෝන. තෘෂ්ණාව නිසාම අපි කරගන්නා වූ සිල්පද බිඳ ගැනීම අකුසලයන් නිසා මෙවැනි මේ හිතා ගන්න බැරි වැසි හිතා ගන්න බැරි ඉඩෝර හිතා ගන්න බැරි සුළං මේවා තුලින් අපිට සිද්ධ වෙන්න පුළුවන්.